අල්බෝන් ඔන්න අද මම පොරොන්දු වුණා වගේ ඔයගලන්ට අරන් එන්න හිතුවේ මම ගාඩන් එකෙන් නෙලාගත්ත පැක් චොයි මම ආහාරයට එකතු කරගන්නේ කොහොමද කියලා මේ තියෙන්නේ මම නෙලාගත්ත පැක් චොයි මේක මම හොඳින් පිරිසිදු කරලා තියෙන්නේ හොඳින් සෝදලා පිරිසිදු කරගන්න වැලිය අහු වෙන්නේ නැති වෙන්න මේ පැක් චොයි වල ටික දණ්ඩ කොටස මහත වැඩි ඒක ටික ඝනකමින් යුක්තයි කොළේ කොටස සාමාන්‍යයෙන් ඝනකමින් අඩුයි ඉතින් මෙන්න මේ විදිහට අපිට පැක් චොයි වල කොළ ටික වෙන් කරගන්න පුළුවන් මේ පැක් චොයි අපිට විවිධ විදිහට ආහාරයට එකතු කරගන්න පුළුවන් මම අද ට්‍රයි කරලා තමයි මේක පෙන්වන්නේ මම ආහාරයට එකතු කරගන්න විදිය ඒ වගේම මේක අපිට මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා මේකට තෙල් ස්වල්පයක් එකතු කරගන්න ඕන ඊට පස්සේ මේකට හොඳින් උඩාවට ලියාගත්ත සුදු ලුණු ටිකක් මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා මේකේ රසය සඳහා අපි යොදාගන්නේ සෝයා සෝස් මේකට අපි සෝයා සෝස් ස්වල්පයක් එකතු කරලා අවශ්‍ය පදමට ලුණු ඒ වගේම ගම්මිරිස් කුඩු වාට යොදා ගන්න පුළුවන් ඔයා කැමති නම් කෑලි මිරිස් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන් මොකද අපි ආසියානු රටවලල කට්ටිය කැමති ටිකක් සැර විදිහට කන්නනේ ඒ නිසා ඔයාට අවශ්‍ය නම් වාට මේකට කෑලි මිරිස් එහෙම නැත්නම් ලියාගත මිරිස් ටිකක් එකතු කර ගන්න පුළුවන් ඒ වගේම ලුණු එකතු කරනකොට ටිකක් පරිස්සමෙන් එකතු කරන්න මොකද මේකට ලුණු අඩංගු වෙලා තියෙනවා මේ සෝයා සෝස් වල ඉතින් ඒ නිසා ලුණු වැඩි වෙන්න පුළුවන් නිසා ප්‍රමාණය බලලා ඔයා ලුණු එකතු කර ගන්න ඊට පස්සේ මේක ටිකක් ෆ්‍රයි වෙන්න තියෙනවා මෙන්න මේ විදිහට මොකද මේකේ ඩාර්ක් බ්‍රවුන් කලර් එකට හැරෙන්න හේතුව මේකේ තියෙන සෝයා සෝස් හින්දා ඊට පස්සේ අපි මේ පැක් චොයි ටික මෙන්න මේ විදිහට pan එකට එකතු කර ගන්නවා ඊට පස්සේ අපි මේක වහලා තියන්න ඕන විනාඩි 10ක් විතර ඒකට හේතුව තමයි මේක කොලේ ඉක්මනින් ඉදුණට මේකේ දණ්ඩ කොටස ඉදෙන්න ටිකක් වෙලා යනවා හේතුව මේක ටිකක් ඝනකමින් යුක්තයි කියලා මම කිව්වනේ ඒ නිසා කොලේ ඉදෙන්න චුට්ටක් වෙලා යන හින්දා ටික වෙලාවක් වහලා තියා ගන්න පුළුවන් හොඳින් කවර් කරගන්න එතකොට ඉක්මනින් මේක ඉදෙනවා මෙන්න මේ විදිහට තමයි පැක් චොයි අපි ආහාරයට එකතු කරගන්නේ ඒ වගේම ඔයාට මේක සලාදයක් වශයෙන් වුණත් ආහාරයට එකතු කරගන්න පුළුවන් ඒ කියන්නේ ඔයා සලාද හදනකොට මේක සලාදයට කුඩාවට කෑලි කපලා එකතු කරන්න පුළුවන් මේක හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා ඉතින් ආහාරයට එකතු කරගන්නකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේක පිසගත්තට පස්සේ පේන්න තියෙන්නේ හරිම රසවත් කෑමක් ඔයත් කාලා බලන්න මේක අනිවාර්යෙන්ම ඔයත් කැමති වෙන කෑමක් වේ එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්